ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල නිර්නාමික කණ්ඩායම් වල ඉල්ලීමට ජන එකතු වීම භයානකයි JVP සහ UMP කියයි මිනිමැරුම් චෝදනාවෙන් ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනා නීදොස් කොට නිදහස් නැකතට පැලයක් වැඩසටහන සියතින් ආරම්භයි प्रथम देशीय पुआत बालशक्ति संचारक विदेश रेखिया सह ताक्षण क्षेत्र किहिपेक प्रवर्धने संधा श्रीलंका वट सहाय लबादीमठ रटवाल तुनक तीरणे करतिबेनवा ए ब्रितान्य दकुन कोरिया सह ईजिप्त यान रटबलु एम रटबल नियोजितीन सह जनाधिपति गोटाबे राजपक्ष महतातर पैवति हमुअकदी मे बव संधान करते बालशक्ति संचारक विदेश रेखिया सह ताक्षण क्षेत्र किहिपेक प्रवर्धने ब्रितान्य दकुन कोरिया सह ईजिप्त यान रटवल सहाय श्रीलंका वट लबादीन बव जनाधिपति कार्य ब्रिटानी पार्लिमेंटरी सामी मंत्री मंडल सभिक माइकल नेस्बी सामी वर्या जनाधिपति गोटाबे राजपक्ष माता हमु अवस्थावे पुनर्चरणीय बलशक्ति उत्पादने केरही प्रजय दक्वन उनांदु पैससुमट लक्कला सूर्य सह सेसु पुनर्चरणीय बलशक्ति प्रभवयान विद्युत बल उत्पादने एक्कर गैनीमट ब्रिटानी सहाय लबादीमट कटयुतु करन बबाय नेस्बी सामी वर्या एहिदी प्रकाश कले दकुणु कोरियावे रेकिया अवस्था वैडी प्रमाणयक श्रीलंकावट लबादीम केरही सिय राज्य अवधानय यमु करन बव एनट राज्य प्रतिपत्ति संबंधीकरण अवाद्य कोयुन चोल महता जनाधिपति वरया समग प्रकाश कर तिबेनवा श्रीलंकावे आयोजने सदा दकुणु कोरियानु व्यवसायिकीन दिरिगैन्वीमटत कोरियावे नवीन ताक्षणय मेरेटट हंदुन्वादीमटत हैकी उपरिम सहाय लबादीन बबाय कोयुन डोल महता प्रकाश कर ऐते विशेष संचारक कलाप अतिक्रमण ईजिप्त संचारकीन विशेष अवधान मेरेटट लबागत हैकी बव श्रीलंकावे ईजिप्त तानापति मगेट मोयले महता जनाधिपति गोटाबे राजपक्ष महता समग प्रकाश कर तिबेनवा देरट अतर हेट पस्वसरक राज्य तांत्रिक संबंधता सीपत कल तानापति वरया अंतर्जातिक समुलवलती श्रीलंकावट पूर्ण सहाय लबादीन बवटाई सहतिक वी ऐते මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වා ගනිමින් වහාම රට වසා දැමීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතා පවසනවා. මේ අතර ග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ සියමාත්‍යංශවල නිලධාරීන්ට නිවසේ සිට රාජකාරී කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. මේ විදිහට රට ගියොත් අප්‍රේල් මාසේ 10 වෙනිදාන් පස්සේ ඩීසල් තිබුණත් දැවි තෙල් තිබුණත් ගල්ලඹුරු තිබුණත් විදුලි බල පද්ධතිය සමස්තයක් හැටියට ඇද වැටෙන්න නියමිතයි. ඒ නිසා අපි රජයෙන් මේ අවස්ථාව ඉල්ලා හිටිනවා වහාම තාක්ෂණික විසඳුම් හොයාගන්න ඊළඟ වර්ෂා කාලය එළඹෙන්නේ මැයි මාසේ මැදදී. ඒ මැයි මාසේ මැදදී වර්ෂා කාලය එළඹෙන තෙක් සම්පූර්ණයෙන්ම රට වසා දමන්න. දැන් මේ අද වෙන්නේ බොරුවක්. මේ අතර අගමැති කාර්යාලයේ සහ අගමැතිවරයා යටතේ ඇති අමාත්‍යංශවල නිලධාරීන්ට නිවසේ සිට රාජකාරී කටයුතු වල නිරත වන ලෙස අගමැතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා. ඉන්ධන පිරිමසා ගැනීමේ එක පියවරක් ලෙස මෙම පියවරගත් බවයි අගමැතිවරයා සිය Facebook ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරන්නේ. මෙම අර්බුදයේ නිසා ජනතාව පත්ව ඇති දුෂ්කරතාව පිළිබඳ රජයක් ලෙස ඉතාම සංවේදී බවත් එම සීමා ජය ගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග යොහුසුලුව ගනිමින් සිටින බවයි අගමැතිවරයා තැබූ සටහනෙන් වැඩිදුරටත් දැක්වෙන්නේ. වර්තමානයේ ඇත්තටම රට තිබෙන්නේ ඉතිහාසයේ විශාලතම අර්බුදය හමු වෙයි. මේ අවස්ථාවේ ජනතාව තව තවත් ගැටුම්කාරී තත්වයන්ට ඇද දමන්න එපා කියලා පක්ෂ විපක්ෂ සියලු දෙනාගෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය ඉල්ලා සිටිනවා. මේ අතර අසංවිධානාත්මක නිර්නාමික කණ්ඩායම්වල ඉල්ලීම් වලට ජන ඒක රාශිය වීම භයානක බවයි ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙන්නේ. මේ අවස්ථාවේ රටේ අර්බුදය ගැටුම්කාරී තැනකට ගෙන යාම වැරදි බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ පවසනවා. සියලු දෙනාම දොස් පවරා ගැනීම නවතා සාමදානයේ ක්‍රමවේදයක් වහා අනුගමනය කළ යුතු බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය අවධාරණය කරන්නේ. නූපන් දරුවාගේ සිට මරණ මංචකයේ දක්වා සියලු දෙනාගේ දුක් වේදනාවන් ගැන සංවේදී වන්නේ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ ඉල්ලා සිටිනවා. රටේ අර්බුදයට කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් සැවීම සඳහා සියලු දෙනා එක් වී යුතු බවයි නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මේ අතර ජනතා විමුක්ති පෙරමුණද අද විශේෂ සටහනක් තබා තිබෙනවා. ඉන් කියවෙන්නේ නිර්නාමික අසංවිධානාත්මක කණ්ඩායම් වල ඉල්ලීම් වලට ඒකරාශී වන්න එපා කියලයි. ජනතා විමුක්ති පෙරමුණ සෑම විටම ජනතාවගේ අයිතිය වෙනුවෙන් සටන් කරන බවද එහි සඳහන්ව තිබෙනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේද නිර්නාමික අසංවිධානාත්මක ඉල්ලීම් වලට තම පක්ෂය එකතු වන්නේ නැති බව සඳහන් කර තිබෙනවා.
මරණීය දඬුවම් නියම වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනා අධිකරණය නියම කළා 2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ එවක විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කහවත්තේ පැවති දේශපාලන රැලියකට වෙඩි තබා පුත්කලයෙකු ඝාතනය කර පුත්කලින් 2 දෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු 3 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබුණා දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එම චෝදනාවලට වරදකරු වූ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් 3 දෙනාට රත්නපුර මහාධිකරණය මරණීය දඬුවම් නියම කළා. ඒ 2020 වසරේ ජූලි මාස 31 වනදා රත්නපුර මහාධිකරණ විනිසුරුවරයා තමන්ට එරෙහිව මරණීය දඬුවම් නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවයි මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු පිරිස අභියාචනා අධිකරණයේ හමුවේ ප්‍රකාශ කර ඇත්තේ. එබැවින් එම තීන්දුව අවලංගු කර තමන්ව සියලු චෝදනාවලින් නිදහස් කරන ලෙසයි ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු පිරිස අභියාචනා අධිකරණයෙන් ඉල්ලා සිටියේ. ඒ අනුව අදාළ නඩුව අභියාචනා අධිකරණයේ හමුවේ කැඳවනු ලැබුවා. ඒ අභියාචනා අධිකරණ විනිසුරුවරුන් වන නිශ්ශංක බන්දුල කරුණාරත්න හා ආර් ගුරුසිංහ යන මහත්වරුන් ඉදිරියේදී. එෙහිදී මරණීය දඬුවම් නියම වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලංක ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන අය නිදොස් කොට නිදහස් කරන ලෙසයි අභියාචනා අධිකරණය නියෝග කළේ. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනා අධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සඳහන් කළේ මෙම සිද්ධිය වූ අවස්ථාවේදී විත්තිකරුවන් අත ගිනි අවි තිබූ බවට සහ ඔවුන් වෙඩි තැබූ බවට සාක්ෂි ඉදිරිපත් වී නැති බවයි. ඒ අනුව විත්තිකරුවන් අදාළ චෝදනාවන් රත්නපුර මහාධිකරණයේ හැමුවේ සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නැති බවද විනිසුරුවරයා පැවසුවා. විත්තිකරුවන් වරදකරුවන් කරමින් රත්නපුර මහාධිකරණයේ විසින් ප්‍රකාශයට පත් කිරීමට යෙදුණු තීන්දුව බල රහිත කරන බව සඳහන් කළ විනිසුරුවරුන් ඒ අනුව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙසයි නියෝග කළේ. මේ අතර නිදහස ලැබූ ප්‍රේමලාල් ජයසේකර මහතා බන්දනාගාරයෙන් පිටව ගියා. පරිසර අමාත්‍යාංශය මෙහෙවන නැකතට පැලයක් වැඩසටහන Voice of Asia මාධ්‍ය ජාලයෙන් ආරම්භ කෙරුණා. ඒ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එළමෙන 18 වන සතුදා පෙරවරු 11:16 ට යෙදෙන සුබ මොහොතින් ජාතියට හුස්ම දෙන රුක් රෝපණ නැකත ක්‍රියාත්මක වීමට නියමිතයි. ජාතියට හුස්ම දෙන ජාතික රුක් රෝපණ නැකත අප්‍රේල් මාස 18 වනදා පෙරවරු 11:16 ට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් පරිසර අමාත්‍යාංශය මගින් නැකතට පැලයක් වැඩසටහන ආරම්භ කරනු ලැබුවා. මෙහි අරමුණ වී ඇත්තේ අපේ රටේ වන ආවරණය 30%ක් දක්වා වර්ධනය කිරීමයි. ඒ අනුව සීලුම මාධ්‍ය ආයතන කාර්ය මණ්ඩල වෙත පළතුරු පැල බෙදා දීම අද සියතින් ආරම්භ වුණා. සියතට පැල බෙදා දීමේ අවස්ථාවට අප ආයතනයේ විධායක අධ්‍යක්ෂ අනුර සිරිවර්ධන මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී අජාස් ෂෆීක් මහතාද සහභාගී වුණා. එහිදී අදහස් දැක්වූ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා හුස්ම දෙනතු වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන නැකතට පැලයක් වැඩසටහන ගිය වර්ෂයේ අපි අවුරුදු නැකතට ආරම්භ කරා. මේ වතාවෙත් 18 වෙනිදා තිබෙන නැකත් වෙලාවේ සෑම නිවසකම පැලයක් රෝපණය කිරීම තමයි අපේ බලාපොරොත්තුව. ඒ වැඩසටහනේ අද ආරම්භ කරු පළවෙනි අවස්ථාව විදිහට අපි සියත උපවාහිනී ආයතනයට ආවා. එනි මධ්‍යස්ථව ප්‍රවෘත්ති විකාශනය වෙන ඒ වගේ මාධ්‍ය වැඩසටහන් විකාශනය වෙන මේ ආයතනේ අපි තෝරගත්තේ පළවෙනි වැඩසටහන විදිහට. අපි බලාපොරොත්තු වෙනවා මේක රට පුරා සියලු අංශ සම්බන්ධ කරගෙන නැකතර පැලයක් වැඩසටහන ක්‍රියාත්මක කරන්න ඉතිහාසයේ වැඩිම පැල ප්‍රමාණයක් එකම වෙලාවක එකම දවසක රෝපණය වන පළවෙනි අවස්ථාව මේ බවට සනිටු හම්බේ. ඒ සඳහා සියලුම දෙනාට දායක වෙන්න කියන ආරාධනය මේ අවස්ථාවේ අපි සිදු කරනවා. රටේ පවතින ආර්ථික ගැටලු පිළිබඳව සොයා බලන්න අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අර්ලියගහ මන්දිරයේදී විද්වත් සාකච්ඡාවක් පැවැත්වුණා. වත්මන් ආර්ථික ගැටලුව පිළිබඳ විද්වත් සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අර්ලියගහ මන්දිරයේදී පැවැත්වුණා. සාමාන්‍ය ජන ජීවිතය යථාවත් කරමින් දිගුකාලීන ආර්ථික පුනර්ජීවයක් ඇති කිරීම සඳහා ආර්ථික ශාස්ත්‍රයේ විද්වතුන්ගේ සහභාගිත්වයෙන් විද්වත් කතිකාවතක් ඇති කිරීම සහ ආර්ථික පුනර්ජීවය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග හඳුනා ගැනීම මෙම සාකච්ඡාවේ ආරමුණයි. ආර්ථිකයේ වත්මන් අර්බුද සහ ඉන් මිදීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී විද්වත්තු සිය අදහස් ඉදිරිපත් කළා. 11.1ක අයවැය හිඟයක් තියෙනවා 2020 2021 අවුරුද්දේදී
සියයට 12.2 දක්වා වැඩි වෙලා තියෙනවා. 2019 වර්ෂයේදී අයවැය හිඟය 6.8ක් ලෙස වාර්තා කළත් ඇත්තට මේ අයවැය සිඟය 6.8ක් නෙමෙයි. මොකද ඒක 9.6ක්. මොකද නොගෙවූ බිල්පත් තිබුණා බිලියන 420ක් විතර. ඒක ගෙවන්න උනා 2020දී. අපේ අපනයන පැහැදිලි වර්ධනයක් පෙන්නනවා. පහුගිය මාස 8ම ගත්තොත් අපේ අපනයන ඩොලර් බිලියනයකට වඩා වර්ධනය වෙලා තියෙනවා. දැන් නව වූ දේශපාලනික තත්ත්ව අලුතින් බාධාවන් අපිට ඇති කරනවා. වාණිජ මණ්ඩලය කර්මාන්ත මණ්ඩලය අපනයන කරුවන්ගේ සංගමය ඇතුළු ආයතන රැසක නියෝජිතයින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වුණා. එහිදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර ඇත්තේ අදූරදර්ශී අකාර්යක්ෂම පාලනය රට අගාධයකට ඇද දමා ඇති බවයි. අදූරදර්ශී සහ අකාර්යක්ෂම වැඩපිළිවෙල හේතුකටගෙන රට මේතරම් ප්‍රපාතයකට ඇද වැටුණා. අද පවත්න අර්බුදයට හේතුණු කරුණු පිළිබඳව නිසි අධ්‍යයනයක් කොටයි ඊට විසඳුම් සෙවිය යුත්තේ. කර්මාන්ත නගා සිටුවීම් වෙනුවෙන් සුවිශේෂී වැඩපිළිවෙලක් සකස් කළ යුතුව තිබෙනවා. I think very humbly my personal opinion. I don't think that the present administration necessary tools, if I may use that word, the necessary policy instruments to bring this country out of this mess. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. මිනිස්සු ආහාර නැතුව දුක් විඳිනවා, බෙහෙත් නැතුව දුක් විඳිනවා, දරුවෝ කිරිපිටි නැතුව දුක් විඳිනවා, මිනිස්සු ඉන්ධන පෝලිං වල, විදුලිය නැහැ ගෙවල් වල. මේ සියල්ලම නිසා මම ආයතන කරන මුළු රටවැසියන්ටම එන්න ඉදිරියට තුන්වෙනිදා හවස 3ට කිසිදු වාද ભેදයක් තොරව දේශපාලන ಜಾති ආගම් කුල ભેද වලින් තොරව පාට බහින්න. පාට බහලා මේ ජනාරගලේ පළවෙනි වෙඩිමුර පත්තු කරන්න. ඒක සාර්ථක කරන්න. ඊයේ 12ට ලයිට් ආවේ. හවස 2ට කපපු ලයිට් 12ට ආවේ. ඊයේ දවසේ නිවුස් එකක්වත් බලාගන්න බැරි වුණා. ඉතින් මහා විශාල කලකිරීමක් අපිට පවා එනවා. අපිටත් මේ ප්‍රශ්නේ තියෙනවා. එතකොට ජනතාවට මේ ප්‍රශ්නේ නැහැයි කියලා මම කියන්නේ නේ. ඒ නිසා ජනතාව සුඛිත මුදිත වෙලා ඉන්නේ. මේ ඔක්කොම අපි හොඳට කළායි කියලා කියන්න නෙමෙයි අපි මම ඉඳගත්තේ. අපි දන්නවා දැන් රටේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නය පිළිබඳ හරි අවබෝධයක් ලබා දෙන ආකාරයක් අපිට පේන්නේ නැහැ. आनायन अरबुदेल प्रचार वार विभाग वार विभाग संपूर्ण करवाश्य अपस सामान्य अवसाने पवत्तन मे वे विश्वास विभाग दंत्या सूदान गबड़ागत තවත් පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. පස්වෙනි බිම්ස්ටෙක් සමුළුවට සමගාමීව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජීල් පිරිස් මහතා සහ බංගලාදේශයේ විදේශ අමාත්‍ය ආචාර්ය ඒකේ අබ්දුල් මොමන් මහතා අතර හමුවක් පැවැත්තුණා. මෙම හමුවේදී ජාත්‍යන්තර වෙළඳාම ආශ්‍රිත සහයෝගීතාවය ආදී කරුණු රසක් පිළිබඳව සාකච්ඡා පවත්වා තිබෙනවා. ගලින් බිඳුරු වැව සම්පූර්ණ සංවර්ධන නිලධාරීන් හා ප්‍රජා මූල සංවිධානවල සභාපති වරුන් අද ගලින් බිඳුරු වැව ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. ඒ සම්පූර්ණ ලබා දීමේදී ගලින් බිඳුරු වැව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසක් තම රාජකාරී කටයුතු වලට බලපෑම් එල්ල කරන බව පවසමින් කෙසේ නමුත් ගලින් බිඳුරු වැව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැමිණ කරුණු විමසීමෙන් අනතුරුව විරෝධතාකරුවන් විසිර ගොස් තිබෙනවා. හොරෝපතාන විලන්ගහ උල්පත ප්‍රදේශයේ අනාරක්ෂිත වගාලින්දකට ඇතින්නක හා පැටවෙකු වැටී තිබෙනවා. හොරෝපතාන සහ කහටගස් දිගලිය වනජීවි නිලධාරීන් වනාලි දෙදෙනා බේරාගෙන රක්ෂිතයට මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දිහිවර කටයුතු වල නිරත වූ ඉන්දිය දිහිවරින් කිදෙනෙකු අතරම් කොටගෙන තිබෙනවා. ඒ නාවික හමුදාව සිදු කළ වැටලීමකදී මාවනෙල්ල බුදු පිළිම වලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධ නඩුව අද කෑගල්ල මහාධිකරණයේදී ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා. මෙම නඩුව සම්බන්ධයෙන් විරෝධතා දැක්වීම සඳහා මැයි මාස 18 වනදාට දින නියම කෙරුණා. සියත උදැසන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අපි අලුත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සෝදායි දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.